දැන් දේශීය පුවත්. ශ්‍රී ලංකාවට අලුතින් පුපත්වා තානාපතිවරුන් සිව්තනෙක් සහ මහකොමසාරිස්වරයෙක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත සිය අක්තපත්‍ර භාර දෙනු ලැබුවා. එය අද පෙරවරුවේ ජනාධිපති මන්දිරයේදී. කටර් රාජ්‍ය තුර්කිය ලක්සම්බර්ග් රාජ්‍ය සහ ස්ලෝවේනියාව සඳහා නව තානාපතිවරුද පාකිස්තානය සඳහා මහකොමසාරිස්වරයෙක් පත් කර තිබෙනවා. ජස්සීම් බීන් ජබීර් ජස්සීම් සරුර් මහතා කටර් රාජ්‍යයේ තානාපතිවරයා වශයෙන් පත් කර තිබෙනවා. මේ අතර රකීබේ ඩිමේට් සෙක්‍රසි යෝග්ලු තුර්කි රාජ්‍ය සඳහාද පත් කර තිබෙනවා. එමෙන්ම ජීන් ක්ලෝඩ් කුග්න මහතා ලක්සම්බර්ග් රාජ්‍යයේ තානාපතිවරයා වශයෙන් පත් කර තිබෙනවා. මේ අතර ආචාර්ය මර්ජාන් සෙන්සෙන් මහතා ස්ලෝවේනියා රාජ්‍යයේ තානාපතිවරයා වශයෙන් පත් කර තිබෙනවා. එමෙන්ම විශ්‍රාමික මේජර් ජෙනරාල් මොහමඩ් සාඩි කටක් මහතා පාකිස්තානයේ මහකොමසාරිස්වරයා ලෙසයි පත් කර ඇත්තේ. ශ්‍රී ලංකාව සහ මෙම රටවල් අතර අධ්‍යාපන සංවර්ධන තාක්ෂණ සහ කෘෂි කාර්මික සම්බන්ධතා තවදුරටත් තහවුරු කර ගැනීමේ වැදගත්කම ජනාධිපතිවරයා මෙහිදී නව රාජ්‍යතාන්ත්‍රිකයින්ට පෙන්වා දුන්නා. ශ්‍රී ලංකාව සහ සිය රටවල් අතර දිගුකාලීන සම්බන්ධතා නව ශේෂ්ත්‍ර ඔස්සේ තවදුරටත් වර්ධනය කර ගැනීමට කැපවන බවට ඔවුන් ප්‍රතිඥා ලබා දී තිබෙනවා. මේ අතර අභ්‍යාචනාධිකරණයේ වැඩපළන සභාපතිවරයා ලෙස අභ්‍යාචනාධිකරණ විනිසුරු ඒ.එච්.එම්.ඩී. නවාස් මහතා පත් කර තිබෙනවා. ඒ මහතා අද පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දුන්නා. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ ප්‍රවෘත්ති අංශ ප්‍රධානීන් අතර හමුවක් අද පෙරපරුවේ පැවැත්ුණා. මේ දවස්වල ප්‍රබලව චෝදනාවක් නැගෙනවා අර කැබිනි මාතාවල සඳහා ලබා දුන්නු පෝෂණ මල් ඒක නැති කරලා කියලා ඒක දුන්නේ නැහැ කියලා. ඒ සම්බන්ධයෙන් අමාත්‍යවරුන් පවා එතුමා පවා ඒකට උත්තර දීලා තිබුණා. නවත්තලා නැහැ. ඒක තමයි මේ විපක්ෂය කරන්නේ නැති දේවල් මවලක් කියනවා. මේක දෙන්නේ නැහැ කියලා. ඇත්ත වශයෙන්ම එහෙම එකක් නැහැ. ඕන මාණ්ඩුවක් හොඳ යම්කිසි වැඩපිළිවෙලක් ගෙනියනවා නම් ඒව ජාතික ප්‍රතිපත්ති විදිහට යොදාගෙන මේ වැඩපිළිවෙල ඉදිරියටත් ගෙන යන්න ගොඩක් දේවල් තියෙනවා. ආණ්ඩුවක් විසින් කරන හොඳ දේවල් දැන් මේවා ඉදිරියට ගෙනියන්න තව ආණ්ඩුවක් පත් උනත් ඒවා කන්ටිනියු කරන්න පුළුවන් ඉදිරියට ගෙනියන්න පුළුවන් මට්ටමේ වැඩපිළිවෙලක් ජාතික ප්‍රතිපත්ති වශයෙන් හදන්න යම්කිසි වැඩපිළිවෙලක් වගකීතු රජයක් විදිහට ඔබතුමාලා සතුව තිබෙනවා. තියෙනවා ජාතික ප්‍රතිපත්තියක් හදන එක ප්‍රශ්නයක් නෙවෙයි. පාර්ලිමේන්තුවට ගැඳවලා පාර්ලිමේන්තුව තුල ජාතික ප්‍රතිපත්ති හදන්න පුළුවන්. හැබැයි ඉතින් එන ඇමතිවරයාවමත් ඒ ඇමතිවරයාට ඕන විදිහට ඊළඟට ඒක වෙනස් වෙනවා. ආණ්ඩුවක් ආවොත් ඒක ආපහු වෙනවා ජාතික ප්‍රතිපත්ති පැත්තක තියලා. ඉතින් එයාලා යම් යම් දේවල් අලුතෙන් මූලික ප්‍රතිපත්ති මාලාව තුල ඉඳගෙන වෙනස්කම් කරාට කමක් නැහැ. හැබැයි මූලික ප්‍රතිපත්තියේ අපි ඔක්කොම ඉන්න ඕන. දැන් අපේ ගාව තියෙනවා ප්‍රතිපත්තියක් අපි රටේ සම්පත් විකුණන්නේ නැහැ කියලා. එතකොට ඒ සම්පත් විකුණන්නේ නැහැ කියන එකකින් අදහස් කරන්නේ නැහැ මේ බද්ද වෙන්නේ නැහැ කියලා. ඒක තුල ඉඳගෙන වැඩ කරන්න පුළුවන්. දේශීය නිෂ්පාදනය කඩා වැටුණානේ. ඔක්කොම දේවල් වක්කඩ කැඩුවා වගේ ගෙන්නන්න දීම කරන කොටගෙන කෘෂිකාර්මික අංශයේ නිෂ්පාදනය විශාල ලෙස පසු බෑමකට ලක් වෙලා තිබුණා. විශේෂයෙන්ම මේ සහන සල්සා දීමත් තුළ බද්ද සියලු දේ අලු කිරීම තුළින් ආදායම අඩු වෙලා තියෙන්නේ. ඉතින් අපි පෞද්ගලික අංශයත් මැදිහත් කරගෙන තමයි අපේ බලාපොරොත්තුව දැන් ආණ්ඩුව අවුරුද්දක කාලෙට ලබන වර්ෂයේ දෙසැම්බර් 31 වෙනකන් සියලුම නීත්‍යානුකූලව නඩු පැවරීම නතර කරලා තියෙනවා. කිසිම පුද්ගලිකෝ රාජ්‍ය බැංකුවක් නීත්‍යානුකූලව නඩු පවරන්නේ වර්ෂයක් යනතේ. නීතිමය කටයුතු අත්හිටවල තියෙනවා. ඒක මිනිසුන්ට නිින්ද යනවා. වසබීරන් නැති මැරෙන්නේ නැති වෙන එක නත්. ඊළඟට දඩ පොලිය ඔක්කොම ඉවත් කරලා තියෙනවා. මේ ණයසහන පැකේජය කියන එක මම හිතන්නේ පුද්ගලික අංශයට කවදක්වත් අපේක්ෂා නොකර එකක්. ඒක දීම තමයි මේ වෙලාවේ කරපු ලොකුම කාර්යය
වදු අඩු කිරීම සිද්ධ වෙලා තියෙනවා පැහැදිලිවම. නමුත් අපි වෙළඳ පොලේ දැක්කට පස්සේ වෙළඳ පොලේ බොහෝ විට භාණ්ඩ මිල පවතින අපි එළවලු පැත්තකින් තිබොත් අනිත් භාණ්ඩවල මිල වැඩිවීමක් වෙන්නේ. දැන් මේ ණය යෝජනා ක්‍රමය වුණත් අපි දැක්ක පහුගිය ආණ්ඩුවල විවිධ ණය යෝජනා ක්‍රම ඔවුන් ප්‍රකාශ කළා. නමුත් ඒවා ජනතාවට ලබා ගන්න හරි හැටි හැකියාවක් ලැබුණේ නැහැ. දැන් මේ ඔබතුමාලා ජනතාවට ලබා දෙන සහන පිළිබඳව නිවැරදි යාන්ත්‍රණයක් කරහා සුවබැලීමක් සිදු කරනවද? කොහොමද ඒ පිළිබඳව සුවබැලීම පසු විපරම? සුගී රජයට දීපු ණය යෝජනා ක්‍රම තිබුණේ ඒ ප්‍රචාරකවාදී ණය යෝජනා ක්‍රම ඉතරයි තිබුණේ. ඒව ඇත්තට මහ පොළවේ යථාර්ථයක් වුණේ නැහැ. ඒකෙන් අර දීපු 106ම සහන දය ණය එන්ටර්ප්‍රයිසස් ශ්‍රී ලංකා කියන ඒවා එහෙම ඒකෙන් කළේ එක්සත් ජාතික පක්ෂයේ හිතවතුන්ගේ ණය අඩු පොලියට පෙරලා ගැනීම පමණයි. ඒක දේශපාලන ව්‍යාපෘතිය. ප්‍රයිස් කන්ට්‍රෝල් මේ පෞගිය දවසවල මම දැක්කා මාධ්‍යම මම දැක්කා මේ කට්ටිය ගිහිල්ලා කඩවල වලට ගිහිල්ලා පරීක්ෂා කරනවා. ගෞරවය සහ විශ්වාසය අපව ඇති කරන්න ඕන. එහෙම නැතුනොත් රටක් ගෙනියන්න බැරි වෙනවා. කාටවත් ආණ්ඩුවක් ගෙනියන්න බෑ. ඒකින්ද ඒක නැවත ඇති කිරීමේ වගකීමක් අපි ඔක්කොටම තියෙනවා. මේක අගපෙතුන් අපි මැතිවරණය ගැන කතා කරොත් 3-2 ලබා ගැනීමේ ශක්තිය තියෙනවද කොයි ආකාරයකද? ඒ වගේ තියෙනවා. ගැටලුවක් වෙන්නේ නැහැ මේ තියෙන වාතාවරණය යටතේ සා එක්සත් ජාතික පක්ෂය ඇතුළත තියෙන ගැටුම් තුල තාදාව දුරට එක්සත් ජාතික පක්ෂය කඩා හැලෙනවා මිසක් ගොඩනැගෙන්නේ නැහැනේ. ජනතාවට පොරොන්තු වූ සහන ලබා දීමට පාර්ලිමේන්තුවේ 3-2 බලය කිසිසේත් අවශ්‍ය නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබ් රහ්මාන් මහතා පවසනවා. සිරිකොත පක්ෂ මූලස්ථානයේ අද කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා. ජනාධිපතිතුමා, එතුමාගේ අමාත්‍ය මණ්ඩලයේ ඉන්න ඇමතිවරු කාර්යක්ෂම නැති හින්දා එතුමාට අද රාජ්‍ය ආයතන ගානේ යන්න සිද්ධ වෙලා තියෙනවා. රජයේ ඉන්න ඇමතිවරු අපි දන්නවා විශේෂයෙන්ම මේ දවස්වල කතා කරනවා ඒගොල්ලන්ට ජනතාවට සහන දෙන්න පාර්ලිමේන්තුවේ 3-2 බලයක් ලබා දෙන්න කියලා. අපිට තේරෙන්නේ නැහැ ජනතාවට සහන දෙන්න මොකටද 3-2 බලයක් අවශ්‍ය වෙන්නේ කියලා. අපි මේ රටේ 2015 බලයටපත් වෙලා දින 100 ආණ්ඩුව තුළ විශාල සහන අපි ජනතාවට ලබා දුන්නා. ඒ සහන ලබා දෙනකොට අපි පාර්ලිමේන්තුවේ හිටියේ සුළුතර ආණ්ඩුවක් හැටියට හිටියේ. විශාල සහනදායි ක්‍රියාවන් ඒ දින 100 ඇතුළත අපිට ක්‍රියාත්මක කරන්න පුළුවන් වුණා පාර්ලිමේන්තුවේ බහුතරයක් නොමැතිව. ඉතින් අපි දින 100 ඇතුළත එහෙම ක්‍රියාත්මක වුණා නම් මෙතුමන්ලට ඇයි මේ මාස කිහිපය තුළ පාර්ලිමේන්තු බහුතරයක් අවශ්‍ය වෙන්නේ? එතුමන්ලට පුළුවන් සහන දෙන්න. අපි ක්‍රියා කළා වගේ එතුමන්ලට දැන් ක්‍රියා කරන්න පුළුවන්. පාර්ලිමේන්තුවේ 3-2 ඕනේ නැහැ සහන දෙන්න. එක්සත් ජාතික පක්ෂය තුළ පවතින අරුපුතිය එම පක්ෂය තුළම විසඳාගත යුතු බව රාජ්‍ය අමාත්‍ය ශිහන් සේමසිංහ මහතා පවසනවා. අනුරාධපුර ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා. මම පැහැදිලිවම සජිත් ප්‍රේමදාස මැතිතුමාට කියන්න ඕනේ මේ රනිල් වික්‍රමසිංහ හිටපු අග්‍රාමාත්‍යතුමා සජිත් ප්‍රේමදාස මැතිතුමා ඇතුළු කණ්ඩායම තුලත් තියෙන අර්බුදය එයාලා ඇතුලේ විසඳා ගැනීමක් කරගන්න ඕනේ. ඒකට මේ ආණ්ඩුව හැටියට අපි වගාවා ගැනීම මං හිතන්නේ ඒ ප්‍රශ්නය කවදාවත් විසඳෙන්නේ නැතුව උඩු දුවන කාරණයක් බවට පත් කරගෙන එයාලා ඉවරයි. අපි එක්සත් ජාතික පක්ෂයට කරන යෝජනාව තමයි දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්සත් ජනතා නිදහස් සන්ධානය සමග එදා අපි තරග කරාම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්සත් ජාතික පක්ෂයත් එක්ක සන්ධානගත වෙන්න තීන්දුව කරාම ඊට විරුද්ධව අපි වෙනම කඳවුරක් හැටියට ඒ සාර්ථක නොවන ආණ්ඩුවට විරුද්ධව ජනතාව සමග පාරට බැස්සා. අපි අවසානයේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ නායකත්වය තුළ ගොඩනගලා ඒ ආණ්ඩුවට විරුද්ධව සටන් කළා බලය අරගත්තා. එහෙනම් සජිත් ප්‍රේමදාස මැතිතුමාට අපි අභියෝග කරන්නේ එතුමාට විශ්වාස නම් ජනතාව එතුමා සමග ඉන්නවා කියලා, එතුමාට විශ්වාස නම් ඊළඟ නායකයා විය යුත්තේ ඔහු කියලා එතුමාට පුළුවන් වහාම වෙනම කඳවුරක් හදලා අරගල කර කර ඉන්නේ නැතෝ.
එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය සම්බන්ධයෙන් වූ අවසන් තීරණය තවත් කල්කුස් තිබෙනවා. ඒ අනුව එළඹෙන බ්‍රහස්පතින්දා දින මේ පිළිබඳ අවසන් තීන්දුවක් ගැනීමට නියමිත බවටයි තොරතුරු වාර්තා වන්නේ. එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයේ සම්බන්ධයෙන් වූ විශේෂ සාකච්ඡාවක් ඊයේ පසුරුවේ කතානායක කරු ජයසූරිය මහතාගේ සහ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පවත්වා තිබෙන බව එක්සත් ජාතික පක්ෂ ආරංචි මාර්ග පවසනවා. එහිදී අර්බුදයට තුරුදී ඇති එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක්ව ඇති අතර කඩිනමින් මේ පිළිබඳ අවසන් තීරණයක් ගැනීම පිළිබඳව එහිදී අවධානය යොමුව තිබෙනවා. මේ අතර අද පැවති එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් සහභාගී වූ මාධ්‍ය හමුවකදීද පක්ෂයේ අර්බුදය කඩිනමින් විසඳා ගැනීමට කටයුතු කරන බවට අදහස් පළ වුණා. පක්ෂ නායකයා අපි පත් කරගන්න තාම බැරි වෙලා තියෙනවා මේ මාස දෙකක් ගත වෙනවා. සිකුරාදාටවත් මේ ප්‍රශ්නේ විසඳා ගන්න පුළුවන් නේද? පක්ෂ නායකත්වයේ ප්‍රශ්නේදී අපේ පක්ෂයේ නායකයත් එක්ක අපේ ස්ථාවරය මට දැනුම් දීලා ඒ කාර්යය දැන් අපි අවසන් කරලා තියෙනවා. මම කොච්චර හොඳ වුණත් රටේ ජනතාව මට කැමති නැත්තම් මම මේක ඉන්නේ කේ තේරුමක් නැහැ. ඒකයි යථාර්ථය. මට පෞද්ගලිකව හිතනවා එතුමා එකගයි එකතුමා කැමැත්තෙන් ඉන්නේ. නමුත් කීප දෙනෙකුගේ ඉල්ලීම මත එතුමා මේක නොකර ඉන්නේ. මම හිතන්නේ එතුමා හිට අන්දවෙනකොට තීන්දුව ගන්න. දැන් ඉජාප නායකත්වය දිනෙන් දින කල් යනවා. බාලගිරි දෝෂය අද නොවේ හෙටද? නෑ මේ මෙහෙමයි. දැන් මේක විශාල ප්‍රශ්නයක් නේ. ඒ හින්දා පොඩ්ඩක් එහා මෙහා වෙනවා. කොහොමද මම හිතන්නේ ඉතා ඉක්මනින් මේ සතිය තුන මේක විසඳෙන්නේ. අර ජයසූරිය මැතිතුමා ඉදිරියට ඇවිල්ලා තියෙනවා. එතුමා දෙපාර්තමේන්තුවත් එක්ක කතා කරලා සියලු දෙනාටම එකඟ වෙන්න පුළුවන් තැනකට සියලු දෙනාම එකතු වෙයි කියන විශ්වාසය තිබෙනවා. මේකෙදි යම් යම් කැපකිරීම් දෙපැත්තටම කරන්න සිදු වෙයි. රනිල් වික්‍රමසිංහ මැතිතුමා කියනවානේ 2023 එකන් එතුමා පක්ෂ නායකයා කියලා. ඒක තමයි මං කිව්වේ. දැන් මෙතන එක එක කෙනාගේ අදහස් තිබෙනවානේ. දැන් රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඒ කියන අදහස ගැන මට උත්තරයක් දෙන්න බෑ. තව එක්කෙනෙක් කියන අදහස ගැන මට උත්තරයක් දෙන්න බෑ. දැන් මම හැමතිස්සෙම කියන්නේ මේ පක්ෂයේ මේ ප්‍රශ්නේ විසඳාගත යුතුමයි. මොකද මේ විදියට අපි එකිනෙකා විවේචනය කරමින් ඉදිරියට යන්න බෑ. මීට පෙර දවස්තා ගණනාවකදී එක්සත් ජාතික පක්ෂ නායකත්වයේ සම්බන්ධයෙන් පක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායම මෙන්ම පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේද රැස්වී සාකච්ඡා කර තිබුණා. සාකච්ඡාවට ගණනාවක් පැවැත්වුවද මෙතෙක් පක්ෂයේ නායකත්වයේ සම්බන්ධයෙන් වන අරුබුදය අවසන් විසඳුමක් දක්වා පැමිණ නැහැ. මේ අතර එක්සත් ජාතික පක්ෂ නායකත්වයේ සම්බන්ධයෙන් වන තීරණාත්මක සාකච්ඡාවක් පසුගිය බ්‍රහස්පතින්දා පැවති අතර එහිදී පක්ෂයේ සභාපතිවරයා මහලේකම්වරයා ඇතුළු පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් රැසක් ප්‍රකාශ කර සිටියේ අද දින හෝ හෙට දින පක්ෂ නායකත්වයේ සම්බන්ධයෙන් වන අවසන් තීරණයක් ලැබෙනු ඇති බවයි. සඳුදා නැත්තම් අගහරුවාදා නායකතුමයි සජිත් මහත්තයයි කරු ජයසූරිය මැතිතුමයි එකතු වෙලා සාකච්ඡා කළා තමයි යම්කිසි තීරණයකට එන්නේ. දැනට තියෙන විදිහට අපි බලාපොරොත්තු වෙනවා මේ ප්‍රශ්නය ලබන පැය 72 ඇතුළත පාක්ෂිකයන්ට හොඳ විසඳුමක් ලබා දෙන්න. ඒ කියන්නේ මම දැන් මේ සඳහව අඟහරුවාදා සජිත් ප්‍රේමදාස මහත්තය රනිල් වික්‍රමසිංහ මහත්තය කරු ජයසූරිය මහත්තය එකතු වෙලා අවසන් තීන්දුවද ගන්න? අවසන් තීන්දුව. ඔව්. නායකයෝ 3 දෙනා තීරණය ගන්නවා. ඒ තීරණයට 3 දෙනාම එකගයි. සජිත් ප්‍රේමදාස මහත්තයත් එකගයි එකට. රනිල් වික්‍රමසිංහ මහත්තයත් කරු ජයසූරිය මහත්තයත් එකගයි. ඒ 3 දෙනා අපි බලමු හොඳ තීරණයක් ගනි සාකච්ඡාවට. එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය තවදුරටත් රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කිරීම ජාත්‍යන්තරයේද අපේක්ෂාව බව ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ නායක ඩියු ගුණසේකර මහතා පවසනවා. යද කොළඹ පැවති මාධ්‍ය හමුවකදී මෙම අවස්ථාවට රාජ්‍ය මාධ්‍ය වාසුදේව නානායකාර මහතා දෙක්ව සිටියා. මොදේ එකම UNP නායකයා මා දන්න කොන්සර්වේටිව් ජාත්‍යන්තරයේ ඉහළ නායකත්වයේ ඉන්න රනිල් වික්‍රමසිංහ මහතාට මං හිතන්නේ එක්සත් ජාතික පක්ෂ නායකත්වකම අහිමි වෙනවාට වඩා ඩෙමොක්‍රටික් යූනියන් එකේ උපසභාපතිත්වය අහිමිවීම ගැන තමයි දුක. ඒක අගමැතිකම නැති වුණත් රනිල් වික්‍රමසිංහ මහතා පිටරටේ යනකොට ඔහු රාජ්‍ය නායකයෙක් විදිහට තමයි මේ ජාත්‍යන්තර කොන්සර්වේටිව් ජාත්‍යන්තර පිළිගන්නේ. කෙලින්ම ජාත්‍යන්තර ඕන අගමැතිවරයෙක් ජනාධිපතිවරයෙක් හම්බ වෙන්න පුළුවන්. ඒ නිසා මේ කොටස ඔවුන් ඊට පස්සේ එන අනුප්‍රාප්තියන් ගැන එතරම් තාම පැහැදිලිමක් නැහැ. යම් පෑදීමක් තිබෙනනම් කරු ජයසූරිය කෙරෙහි පමණයි. ඔහුත් දෙකට සම්බන්ධයි. ඒ නිසා ජාත්‍යන්තර වශයෙන් බලපෑම් කරන්නේ රනිල් වික්‍රමසිංහ රහ කරු ජයසූරියට නායකත්වය තබා ගන්න. එදා මැතිවරණ කොයිකරණ ගණනකින් පෙරදුනත් අවුරුදු 20 ගණනක් හිටියත් ඔවුන් ඉවත් කරන ලේබර බැරිව ශක්තිය තියෙන්නේ රනිල් වික්‍රමසිංහ මහතාට. ඔහු ඉන්ටර්නැෂනල් ඩෙමොක්‍රටික් යුනියන් එකේ උපසභාපතිවරු දරන්නේ කන්සර්වේටිව් ඉන්ටර්නැෂනල් එකේ නායකයෙක් ඉන්නේ ආසියාවේ ඉන්න පිළිගත්තු නායකයා. මේක මේ සජිත්ගේ රනිල්ගේ ඌටපටයකට වඩා ඊට වඩා දුරදිග යන ප්‍රශ්නයක් මේකේ තියෙන්නේ. සජිත් පිළි අරගෙන තියෙනවා එලිපිටන කිව්වට UNP ප්‍රතිපත්ති එයා නොපිළගන්නවා. එයා උත්සාහ කරනවා UNPA ප්‍රතිපත්ති අලුත් පැත්තකට වෙනස් කරන්න. ඒ ඉහළ පන්තික බලයක් ඇතුළත්ව ගොඩනැගී තිබෙන UNP එක කවදාවත් ප්‍රතිපත්ති අතින්
සජිත් ඕන පැත්තට වෙනස් කරගෙන යන්න බෑ. එහෙමනම් ඇත්තටම සජිත් අලුත් පක්ෂයක් හදාගන්න වෙනවා. ඒ වගේම දැන් වෙලා වැඩි වුණා අපි කියන්න ඕන පැහැදිලි පිපිරීමක් වෙන්වීමක් එක්සත් ජාතික පක්ෂයේ ඇතිවිය හැකියි කියලා අපි විශ්වාස කරනවා. ගත වූ පැය 24ක කාලය තුළ දිවයිනේ ප්‍රදේශ කිහිපයක සිදු වූ රිය අනතුරු වලින් පුත්කලින් 6 දිනකු ජීවිතක්ෂයට පත්ව පුත්කලින් 30 දිනකට වැඩි පිරිසක් තුවාල ලබා තිබෙනවා. මෙම අනතුර අතරින් ඊයේ රාත්‍රියේ හුංගම ප්‍රදේශයේදී සිදු වූ රිය අනතුරකින් පුත්කලින් සිව් දිනකු ජීවිතක්ෂයට පත් වුණා. එම අනතුර ඇතුළු දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් වාර්තා වූ තවත් අනතුරු කිහිපයක් වෙතයි දැන් අවධානය. ඊ රාත්‍රී 8:50ට පමණ හුංගම පොලිස් වසමේ රන්න හුංගම මාර්ගයේ බටත් ප්‍රදේශයේදී රන්න දෙසට ධාවනය වූ ටිප රථයක් එම දිශාවටම ධාවනය වූ ත්‍රිරථ රථයකට ඉස්සර කිරීමට යාමේදී ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි පෞද්ගලික බස් රථයක ගැටීමෙන් අනතුරක් සිදු වුණා. මෙම අනතුරින් බස් රථයේ රියදුර ඇතුළු තවත් පුද්ගලින් දෙදෙනෙක් සහ කුඩා දැරියක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. එමෙන්ම ටිප රථයේ රියදුර සහ බස් රථයේ ගමන්ගත් පුද්ගලින් ඇතුළු 20 දෙනෙක් තුවාල ලබා ඇති අතර ඔවුන් තංගල්ල රෝහලේ ප්‍රතිකාර ලැබමින් සිටිනවා. මියගිය පුද්ගලින් සිව් දෙනාගේ දේහයන් මේ වන විට තංගල් රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර අනතුරු සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ හුංගම පොලිසිය විසින් මෙහෙයවනු ලබනවා. මේ අතර අද අලුයම 5:30ට පමණ කෑගල්ල පොලිස් වසමේ කොළඹ මහනුවර ප්‍රධාන මාර්ගයේ ගලිකමූ පාසල අසලදී මහනුවර දෙසට ධාවනය වූ ත්‍රිරථ රථයක් සහ කොළඹ දෙසට ධාවනය වූ ලංගම බස් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් අනතුරක් සිදු වුණා. මෙම අනතුරින් ත්‍රිරථ රථයේ රියදුරු සහ රථයේ ගමන්ගත් පුද්ගලින් දෙදෙනෙක් බරපතල තුවාල ලබා කෑගල්ල රෝහලට ඇතුළත් කර ඇති අතර එහිදී ත්‍රිරථ රථයේ පිටුපස ගමන්ගත් පුද්ගලින් දෙදෙනා ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. අනතුරු සම්බන්ධයෙන් බස් රථයේ රියදුරු අත්අඩංගුවටගෙන ඇති අතර කෑගල්ල පොලිසිය විසින් විමර්ශන කටයුතු සිදු කරනු ලබනවා. මඩකලපුව කල්මුණි ප්‍රධාන මාර්ගයේ කල්ලඩි සිවානන්ද ක්‍රීඩාංගණ ඉදිරිපිටදී සිදු වූ අනතුරකින් කුඩා දරුවෙක් සහ තවත් පුද්ගලින් දෙදෙනෙක් බරපතල තුවාල ලබා මඩකලපුව ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබෙනවා. මඩකලපුව දෙසට ධාවනය වූ මෝටර් රථයක් සහ එම දිශාවටම ධාවනය වූ යතුරුපැදියක් ගැටීමෙන් විමානතුර සිදු වුණා. මේ අතර අනුරාධපුර කුම්භිච්චංකුළම් ප්‍රදේශයේදී පාපෙතියක් සහ මෝටර් රථයක් ගැටීමෙන් අනතුරක් සිදු වුණා. විමානතුරින් පාපෙතිය ගමන් කළ තරුණයා තුවාල ලබා ඇති අතර ඔහු අනුරාධපුර ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබන බවයි අප වාර්තාකරු සඳහන් කළේ. අනතුර සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන අනුරාධපුර රථවාහන අංශයේ නිලධාරිනි පවසන්නේ අනතුරට හේතුව මෝටර් රථය අධික වේගයේ බවයි. මේ අතර පැයක් වැනි කෙටි කාල සීමාවක් තුළ සිදු වූ තවත් අනතුරු තුනක් සම්බන්ධයෙන් අපට තොරතුරු වාර්තා වුණා. අද පෙරවරු 7:45ට පමණ මාතර සිට කොළඹපළා ධාවනය වූ රුහුණු කුමාරි දුම්රියට අම්බලන්ගොඩ මාදම්පේ වේනමුල්ල දුම්රිය හරස් මාර්ගයේදී සුඛභෝගී බස් රථයක් ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා. අනතුරට පත් වූ බස් රථයේ රියදුරු පමණක් සිට ඇති අතර ඔහු සුළු තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ. අද පෙරවරු 8ට පමණ අම්බලන්ගොඩ ඌරාවත්ත ප්‍රදේශයේදී පෞද්ගලික බස් රථයක් සහ කුඩා ලොරි රථයක් ගැටීමෙන් අනතුරක් සිදු වෙති අතර ඉන් පුද්ගලින් 3 දෙනෙක් තුවාල ලබා තිබෙනවා. මේ අතර අද උදැසන 8ට පමණ කොළඹ ගාලුපාරේ තෙල්වත්ත සුනාමි ස්මාරකය අභියසදී චතුරුපැදි දෙකක් මුහුණට මුහුණ ගැටීමෙන් සිදු වූ අනතුරකින් එක් අයෙක් බරපතල තුවාල ලබා කරපිටිය රෝහලට ඇතුළත් කර තිබෙනවා. අනතුර සම්බන්ධයෙන් වීටියගොඩ පොලිසිය පරීක්ෂණ පවත්වනු ලබනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා සමග දුරකථන සංවාදයන්හි නිරත විශ්‍රාමික මහාධිකරණ වෙනිසුරු පත්මිනී එන් රණවක මහත්මිය අද පස්වරුවේ ප්‍රකාශයක් ලබා දීම සඳහා කොළඹ අපරාධ කොට්ටාශය වෙත පැමිණියා. මේ අතර මෙම හඬපට පිළිබඳව විශ්ලේෂණය කිරීම සඳහා සහකාර පොලිස් අධිකාරිවරුන්ගෙන් සමන්විත විශේෂ පොලිස් කණ්ඩායම් 10ක් පත් කර ඇති බව පොලිස් මාධ්‍ය කොට්ටාශය පවසනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා සමග අධිකරණ කටයුතු සම්බන්ධයෙන් සංවාදයේ යෙදුණු බව කියන විනිසුරු ගිහන් පිලපිටිය විශ්‍රාමික මහාධිකරණ විනිසුරු පත්මිනි එන් රණවක සහ දැනට වැඩ තහනමට ලක්ව සිටින ධම්මික හේමපාල යන විනිසුරුවරුන්ගෙන් කඩිනමින් ප්‍රකාශය සටහන් කරගන්නා ලෙස පසුගිය 16 වනදා නීතිපතිවරයා කොළඹ අපරාධ කොට්ටාශයේ අධ්‍යක්ෂකවරයාට නියෝග කර සිටියා. ඒ අනුව ඊයේ දින අදාළ සිද්ධිය සම්බන්ධයෙන් විනිසුරු ගිහන් පිලපිටිය මහතාගෙන් කොළඹ අපරාධ කොට්ටාශය පැය 5ක ප්‍රකාශයක් සටහන් කරගෙන තිබෙනවා. එසේම නිම සිදුවීමට අදාළව ප්‍රකාශයක් ලබා දීම සඳහා අද පස්වරුවේ විශ්‍රාමික මහාධිකරණ විනිසුරු පත්මිනී එන් රණවක මහත්මිය කොළඹ අපරාධ කොට්ටාශය වෙත පැමිණියා.
මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා සතුව තිබූ ලක්ෂයකට අධික දුරකථන සංවාද ඇතුළත් හනපට ප්‍රමාණය විශ්ලේෂණය කිරීම සඳහා ප්‍රමාණවත් පහසුකම් පොලිස් දෙපාර්තමේන්තුව සතුව නොමැති හේයින් අධිධාරිතාවයකින් යුත් නවීන සන්නිවේදන උපකරණ සිංගප්පූරුවෙන් ඇනවුම් කර ඇති බවටද තොරතුරු වාර්තා වෙනවා. රංජන් රාමනායක මහතා සතුව තිබී රජයේ රසපරීක්ෂකවරයා වෙත යොමු කළ හඬපට විශ්ලේෂණය කිරීම සඳහා සහකාර පොලිස් අධිකාරීවරුන්ගෙන් සමන්විත විශේෂ පොලිස් කණ්ඩායම් 10ක් පත්කර තිබෙන බව පොලිස් මාධ්‍ය කොට්ටාශය පවසනවා. ඒ අනුව බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ අධීක්ෂණය සහ උපදෙස් මත මෙම විශේෂ පොලිස් කණ්ඩායම් පත්කර තිබෙන අතර කොළඹ අපරාධ කොට්ටාශයේ අධ්‍යක්ෂකවරයා යටතේ මෙම පරීක්ෂණ සිදු කරනු ලබනවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා බලයට පත්වීමෙන් නඩතරුව ජාත්‍යන්තර ප්‍රජාවට මෙරටේ ආර්ථිකය පිළිබඳ විශ්වාසයක් ඇති වී තිබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී. චානක මහතා පවසනවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක්වමින් මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළා. මෙම අවස්ථාවට රාජ්‍ය අමාත්‍ය රෝහිත අභයගුණවර්ධන මහතා දෙක්ව සිටියා. දැන් හඬපට හුටපට වෙලා තියෙන්නේ. අපි දැක්කා ඔබේ මාධ්‍ය ආයතනවල මාධ්‍ය වේදීන් ගිහිල්ලා වර්තමාන විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහත්තයාගේ අහනවා ගිහිල්ලා රංජන් රාමනායක මේ කරපු වැඩේ සම්බන්ධයෙන් ඔබතුමාගේ අදහස් මොනවද? මොකද්ද කියන්නේ වර්තමාන විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස? මං වගේ වැදගත් පුජ්‍යලයෙක්ගෙන් රංජන් ගැන අහන්න එපා. ඒ මැතිවරණයට පසු. මැතිවරණයට පෙර සජිත් ප්‍රේමදාස මහත්තයා මෙන්න මෙහෙම කියලා. රංජන් රාමනායකට මොකද්ද දෙන්න ගියාම තිකම? නීතිය හා සාමය. පොරු අල්ලන්න බෑනේ මේ පොල් සංවර්ධන මණ්ඩලයේ ඉඳ රටේ මිනිස්සුන් දෙයියන්ගේ පිහිටයි නේද? සයිත් ප්‍රේමදාස මහත්තයා ජනාධිපති වුණා නම් නේද? දෙයියන්ගේම පිහිට. ගෝඨාභය රාජපක්ෂ මහත්මයා ජනාධිපතිවරයෙ බවට පත් වුණා. රටේ ආර්ථිකය විනාශ වෙනවා. රටට සම්බාධක වෙනවා. GSP Plus නැති වෙලා යනවා. අද ලෝකෙත් එක්ක වැඩ කරන්න බෑ. හැබැයි අද ගෝඨාභය රාජපක්ෂ මහත්මයා ජනාධිපති වුණා විතරයි අද GSP Plus සහනය අවුරුද්දකට නෙමෙයි අවුරුදු 3කටම ලබා දීලා ඉවරයි. අද ලෝකේ ඉන්න සියලුම රාජ්‍ය නායකයෝ අද ලංකාවට සහයෝගය දෙන්න ආරම්භ කළා කියලා. අද ලෝකෙම රටේ ආරක්ෂාව තහවුරු වෙනකොට රටේ ආර්ථිකය පිළිබඳ විශ්වාසය ඇති වෙනකොට අද ලංකාව කෙරේ ආයෝජන ගේන්න ඒ සූදානම් වෙලා තියෙනවා. සිය බලය තහවුරු කර ගැනීම සඳහා වත්මන් ආණ්ඩුව 3/2 බලයක් අපේක්ෂා කරන බව ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාරක සභික වසන්ත සමරසිංහ මහතා පවසනවා. ඒ අනුරාධපුර ප්‍රදේශයේදී මාධ්‍ය හමුවකට එක්වමින් මේ ආණ්ඩුව දැන් එන මැතිවරණයට 3/2 ඉල්ලන්න ලෑස්ති වෙලා ඉන්නේ. මොකටද? මේ ජනතාවට සහන දෙන්න හරි අමාරුයිලු. මොකද ආණ්ඩුවට බහුතරය නෑලු. බහුතරය නැතුව අපිට සහන දෙන්න බෑලු. හැබැයි ජනතාවගෙන් 3/2 ඉල්ලන්නේ මේ ජනතාවට සහන දෙන්න නෙමෙයි. ඒගොල්ලන්ගේ බලය හදාගන්න. ඉතින් මේ බොරුව නවත්තලා ඡන්දෙට කලින් ජනාධිපතිවරයාට කලින් කියපුවා දැන් කරන්න. දැන් ආණ්ඩුවට හරියටම මාස 2යි. ඉතින් මාස 2ක් පිරෙන වෙලාව වෙනකොට ආණ්ඩුව දැන් කප්පරක් බොරු කියලා අවසානයේ ලාහුළු කාපු රිලව් වගේ 69 ලක්ෂයක ජනතාව පත් කරලා තියෙනවා. අපි ඒ ජනතාවට කියනවා දැන් ලෑස්ති වෙන්න ඕගොල්ලෝ. මේ ආණ්ඩුව දීපු පොරොන්දු ඉටු කර ගැනීම සඳහා ආණ්ඩුවත් එක්ක ඩීල් දාලා ආපහු ජාතික ආණ්ඩුව හදලා යන පිරිස්සලට මේ ඡන්දෙ දීලා හරියන්නේ නැහැ. මොකද එක්සත් ජාතික පක්ෂය දැන් සැලසුම් කරමින් ඉන්නේ ඒක. ඒ රනිල් වික්‍රමසිංහ මහත්තයා පක්ෂ නායකම වෙනුවෙන් දැන් රාජපක්ෂ මහත්තයත් එක්ක ඩීල් එක. සජිත් ප්‍රේමදාස මහත්තයා දැන් විපක්ෂ නායකමයි ආපක්ෂ නායකමයි එක්ක ගැනීම සඳහා ගෝඨාභය රාජපක්ෂ මහත්තයා එක්ක ඩීල් එක. ඉතින් අපි කියන්නේ මේ දෙගොල්ලම ඩීල් කාරයෝ. ඒ නිසා ඩීල් නැතුව ජනතාවත් එක්ක ඩීල් එක හරියට කරන්න විපක්ෂයේ බලය අපිට දෙන්න. වසර 10ක් පුරා පවතින කසල ගැටලුවකට විසඳුම් ඉල්ලා ගම්පොළ ප්‍රදේශයේ ජනතාව අද විරෝධතාවයක නිරත වුණා. කසල ගැටලුව රටේ ජනතාවට වර්තමානයේ විශාල පීඩා ගෙන දෙන කරුණක් බවට පත්ව තිබෙනවා. එවන් පසුබිමක් තුළ වසර 10ක් පුරා ගම්පොළ නගර සභාවේ කසල ඉවත් කිරීම සඳහා නිසි ක්‍රමවේදයක් නොමැතිකම හේතුවෙන් එම ප්‍රදේශයේ ජනතාව දැඩි අපහසුතාවයකට පත්ව සිටිනවා. ගම්පොළ නගර සභාවේ කසල ඉවත් කිරීම සඳහා තාවකාලිකව භාවිත කරන භූමිය අවට ගම්පොළ මුස්ලිම් මහාවිද්‍යාලය, වික්‍රම්බාහු ජාතික පාසල, මාතෘ සායනාගාරය, විදුලිබල මණ්ඩලය ඇතුළු රාජ්‍ය ආයතන රැසක් පිහිටා ඇති බැවින් ඒවායේ කටයුතුද නිසි ආකාරයෙන් සිදු කරගෙන යාමට නොහැකි වී ඇති බවටයි ප්‍රදේශවාසීන් චෝදනා කරන්නේ. මේ හේතුවෙන් ගම්පොළ වික්‍රම්බාහු
හූ ජාතික පාසලේ දෙමව්පියන් ආදි ශිෂ්‍යයින් සහ ප්‍රදේශවාසී නික්ව ගම්පොළ නාවලපිටිය ප්‍රධාන මාර්ගය අවහිර කරමින් අද විරෝධතාවයක නිරත වුණා. රජයේ ආයතන සියල්ලක්ම තියෙනවා. මේ කුණු ප්‍රශ්නය අපි නීත්‍යානුකූලව සම වගකිව යුතු ආයතනයකට දැනුම් දුන්නා. මේකට විසඳුමක් ලබා දෙන්න මේකට ඔබතුමාලා ස්ථිරසාර විසඳුමක් ලබා දුන්නේ නැත්නම් මේ අපි මේ පටන් ගත්ත සටන අපි අද නතර කරන්න මේක අපි විසඳුමක් ලැබෙන තුරු දිගටම අරගෙන යනවා. වසර 10ක් විතර මේ අපිට තිබ්බ මේ පුල්ලයක් වල ගම්බලට මේ කසල ගොඩ ඉවත් කරගන්නට විසබීජ ගියොත් එම මේක පොයේ පහලකට මේකේ විසබීජ යන්න මේ ඉන්න අපේ ගම්පර පුරවසෙන්ට අපි ඉල්ලීම කර අද දින සිට මම කුණ ගොඩ ඉවත් කරලා අපේ ළමයින්ට නිදහසේ උදකට පුළුවන් වාතාවරණයක් හදන්න කරනවා විසින් රටවැසියන්ට කියන්නේ. එම ස්ථානයේ පැමිණි පාර්ලිමේන්තු මන්ත්‍රී අනුරාධ ජයරත්න මහතා විරෝධතාකරුවන්ට ප්‍රකාශ කර ඇත්තේ මේ සඳහා කඩිනමින් විසඳුමක් ලබා දීමට කටයුතු කරන බවයි. ආයතන මේ ප්‍රශ්නේ මෙතනට දානවා. එතකොට තියන්නේ මන්ත්‍රීතුමනි අර තියෙන වික්‍රමබාහු ඉස්කෝලේ අවුරුදු 75 බරට. එතකොට මේ දේ කිලිමණ්ඩලේ මේක තමයි ලෝකෙට මේ කිලිමණ්ඩල කිලිමණ්ඩලේ අර තියෙන්නේ ප්‍රතිඵලය තමයි අද මේ හැමෝම භුක්ති විඳින්නේ. ඒ නිසා මම ඔබතුමාලගෙන් ඉල්ලනවා එක කාරණාවක් ඒ තමයි මේ වැඩේ මේ ප්‍රශ්නේ අපිට දැන් අතර ගන්න මේකට ඔබතුමාලා අවස්ථාව දෙන්න. එළපින මහමෙතිපුරණේදී වත්මන් රජයට බලය ලබා දුනහොත් ජනතාවට ගැටළු රැසකට මුහුණ පෑමට සිදුවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී රවීන්ද්‍ර සමරසිංහ මහතා පවසනවා. විපක්ෂ නායක කාර්යාලයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා. පාර්ලිමේන්තුවේ පහුගිය කාලේ සහරාන්ගේ කණ්ඩායම නඩත්තු කරා පඩි ගෙව්වා කියලා පොට්ටුවේ මන්ත්‍රීවරු පාර්ලිමේන්තුවේ කියලා හැන්සාඩලක් තියෙනවානේ. අන්තවාදී කණ්ඩායමක් කරපු ප්‍රහාරයක් අන්තිමට මැතිවරණයේදී අපේ පිට ගියා. ඒ මොකද විකෘති වෙච්ච ප්‍රතිඵලයක් අපිට මේ ජනාධිපති මැතිවරණයේදී ලැබුණේ. මේ රටේ සභා ජනමතේ නෙමෙයි මේ ලැබුණේ. දැන් ඒක එළිවේගෙන එනවා. දැන් ඒක ටික ටික වෙනස් වෙනවා. මේක ජනතාවට පෙන්නවා අපි ලොකු අමාරුවක වැටෙන්න යන මේ අමාරුවෙන් උඹලා අපිව බේරගනින්න. දැන් අපිට හොඳ නැති වුණ අපිට අකපැවෙච්ච MCC ගිවිසුම ගැන දැන් ඒකොල්ලෝ මණ්ඩල දාලා හොයනවා කොහොමද දැන් මේක කරගන්නේ. මොකද ඒගොල්ලන්ට ඉදිරියට යන්න බෑ. මේ මාස දෙක වෙනකොට රටේ ජනතාවට අද එක පැත්තකින් ජීවන වීද මේ ප්‍රශ්නේ දැන් මතුවේගෙන එනවා. අද බඩු මිල ගැන අපි අමුතුවෙන් කතා කරන්න ඕනේ නෑ. වෙනදාට තමුන්නාන්සලා මාධ්‍ය වේදින් හැටියට පත්තරේ දානවා බැංකුවක් මංකොල්ල කරනවා හෙල්මට් දාගෙන ගිහිල්ලා. නැත්නම් රත්තරම්බඩු සාප්පුවක් මංකොල්ල කරනවා හෙල්මට් දාගෙන ගිහිල්ලා අඳුරගනී ගිහිල්ලා. දැන් එළවලු කඩන කඩන්නේ. මේ තත්ත්වෙට මේ රටපත් වෙලා තියෙනවා මේ මාසේ කහමාරු. මතක තියාගන්න මේ ආරම්භය විතරයි. අපි වගකීමෙන් කියනවා මහමැතිවරණයෙන් පස්සේ මේ රටේ ජනතාවට ප්‍රශ්න ගණනාවකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. මහවැලේ ව්‍යාපෘතියට මෙම වසරේදී වසර 50ක් සපිරෙන බැවින් එවැනි දැවැන්ත ව්‍යාපෘතියක් නැවත ඇති කර යුතු බව රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පවසනවා. ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ නවලපිටිය ප්‍රදේශයේ වැඩසටහනකට එක්වමින්. ලංකා විදුලිබල මණ්ඩලය මගින් මහවැලි ගඟ හරස්කර ඉදිකිරීම ආරම්භ කර ඇති මුරකොල්ල ජලාශ වේලේ අඩාල වී ඇති ඉදිකිරීම පිළිබඳව සොයා බැලීමට විදුලිබල රාජ්‍ය අමාත්‍ය මහින්දානන්ද අලුත්කමගේ මහතා සහ පරිසර රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා නාවලපිටිය ප්‍රදේශයේ සංචාරයක නිරත වුණා. මහවැලියේ කරන වැඩපිළිවෙල ගත්තොත් අපි දන්නවා දැන් මේ මහවැලියේ ජලාශ ටික රැකගෙන ඉන්න එක ප්‍රධාන කාර්යයක් දැනෙන කාර්යයක්. දැන් මහවැලියට පෙබරවාරි මාසේ 28 වෙනිදාට අවුරුදු 50. ඒ අවුරුදු 50ත් එක්ක අපි මහවැලිය දෙවනි පියවර අපි ආරම්භ කරන්න ඕනේ. විශේෂයෙන්ම මහවැලිය අද සංකෝචනය වෙනවා. මහවැලිය දැන් ඇකිලෙනවා. මේක ඇකිලෙන්නේ නැතුව එක එක පැති වලින් දිනු කරනකොට කෘෂි බීජ නිෂ්පාදනාගාරයක් වගේම අනිත් පැත්තෙන් ගත්තොත් මේ මහවැලි කෘෂි විශ්වවිද්‍යාලයක් බවට පරිවර්තනය කරලා දෙන්න පුළුවන් නම් අපිට ඒකත් ලොකු අයියක්. බුද්ධි තොරතුරු ලැබී තිබේදී පාස්කු ප්‍රහාර මාලාව බලපා නොගැනීම තුළින් ජනතාවගේ මූලික අයිතීන් උල්ලංඝනය කළ බවට චෝදනා කර ඇති පෙත්සම්වල වගඋත්තරකරුවන් ලෙස නම් කර සිටින හිටපු ජනාධිපතිවරයා සහ හිටපු අගමැතිවරයාට විරෝධය ගොනු කිරීම සඳහා ශ්‍රේෂ්ඨ අධිකරණය අද කල් ලබා දුන්නා. එතුළු තවත් අධිකරණ පුවත් කිහිපයක් දැන් බුද්ධි තොරතුරු ලැබී තිබියදී පාස්කු රිදුන ජාතික තව්හිද් ජමාත් සංවිධානය විසින් එල්ල කළ ක්‍රස්ත ප්‍රහාර මාලාව වළක්වා ගැනීමට පියවර නොගැනීම තුළින් ජනතාවගේ මූලික අයිතීන් උල්ලංඝනය කළ බවට චෝදනා කර ඇති පෙත්සම්වල වග උත්තරකරුවන් ලෙස නම් කර සිටින හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතුරුන්ට විරෝධතා ගොනු කිරීම සඳහා ශ්‍රේෂ්ඨ අධිකරණය කල් ලබා දුන්නා.
මෙම පෙත්සම් අද අගමිනිසුරු ජයන්ත ජයසූරිය, බුවනික අලු විහාරයේ සිසිරද ආපෘ, ප්‍රියන්ත ජයවර්ධන එල්.ටී.බී. දෙහිදෙනිය, මූර්ති ප්‍රනාන්දු සහ ප්‍රීතිපත්මන් සූරසිරි යන මහත්ම මහත්මීන්ගෙන් යුත් විනිසුරු මඩුල්ල හමුවේ කැඳුරු ලැබූ අවස්ථාවේදී එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ අතිරේක සොලිසිටර් ජෙනරාල් ෆර්සානා ජමීල් මහත්මිය අධිකරණයට දන්වා සිටියේ මෙම පෙත්සම්වල වගඋත්තරකරුවන් ලෙස නම් කර සිටින හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යන මහතුරු වෙනුවෙන් නීතිපතිවරයා තවදුරටත් පෙනී සිටීමක් නොකරන බවයි. ඒ අනුව හිටපු ජනාධිපතිවරයා සහ හිටපු අග්‍රාමාත්‍යවරයා වෙනුවෙන් පෞද්ගලික නීතිඥවරු දෙදෙනෙකු අද අධිකරණ හමුවේ පෙනී සිටියා. එසේම විරෝධතා තිබේ නම් ඒවා මාර්තු මාස 6 වනදාට පෙර ගොනු කිරීමට පියවර ගන්නා ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යන මහතුරුන්ට ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළා. අනතුරුව පෙත්සම් විභාගයේ මේ මාස 12, 13 සහ 14 යන දිනවලට කල් තැබුණා. පාස්කු ඉරුදුන එල්ල කිරුණු ත්‍රස්ත ප්‍රහාර මාලාව වළක්වා ගැනීමට කටයුතු නොකිරීම තුළින් සාපරාදී ලෙස රාජකාරිය පැහැරහැර මිනීමැරීම සම්බන්ධයෙන් සැකපිට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර මහත්වරුන් ලබන තුන්වනදා තෙක් තවදුරටත් රිමාන්ඩ් භාරයේ තැබීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා. ඒ මෙම පැමිණිල්ල කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා ඉදිරියේ කැඳුරු ලැබූ අවස්ථාවේදී එහිදී රහස් පොලිසිය අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරමින් දැනුම් දී ඇත්තේ මෙම සිද්ධියට අදාළව ඉක්ුත් නඩු දිනෙන් පසුව පොත්කලින් 7 දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන තිබ බවයි. ඒ අතර හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර MLAM හිස්බුල්ලා, හිටපු මධ්‍යම පළාත් සභා මන්ත්‍රී අසත් සාලි, රවුෆ් හකීම් සහ රිෂාඩ් බදූදීන් යන මහත්වරුන්ගෙන්ද ප්‍රකාශ සටහන් කරගෙන ඇති බවයි එම වාර්තා මගින් පෙන්වා දී ඇත්තේ. හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ හිටපු අග්‍රාමාත්‍යවරයාගේ ලේකම්ගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමට අවශ්‍ය බව දැනුම් දී තිබුණත් ඔවුන් මේ දක්වා දින ලබා දී නොමැති බවද එම වාර්තා මගින් දක්වා තිබෙනවා. මාධ්‍යවේදී ප්‍රගීත් එක්නලිගොඩ මහතා අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළව යුද හමුදා බුද්ධි අංශ සමාජිකින් 9 දිනකට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කර තිබෙන නඩුව යළි පෙබරවාරි මාස 9 වනදා කැඳවීමට කොළඹ ත්‍රිපුත්කල මහාධිකරණ විනිසුරු මඩුල්ල අද නියම කළා. ඒ මෙම නඩුව අද සම්පත් අබේකෝන්, සම්පත් විජේරත්න සහ ගිහාන් කුලතුන් ගැන මහත්වරුන්ගින් සමන්විත ත්‍රිපුත්කල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ කැඳවනු ලැබූ අවස්ථාවේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් තමන්ව ඉවත් කිරීමට ගත් තීරණය නීති විරෝධීයි තීන්දුවට එම තීරණය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා හිටපු අමාත්‍ය AHM ෆෞසි මහතා ඉදිරිපත් කළ පෙත්සමක් මාර්තු මාස 23 වනදා විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද නියම කළා. ඒ එම පෙත්සම අද විජිත් මලාල්කොට, එස් තුරේරාජා සහ ගාමිණී අමරසේකර යන මහත්වරුන්ගින් සමන්විත ත්‍රිපුත්කල විනිසුරු මඩුල්ලක් ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදී එහිදී විනිසුරු මඩුල්ල පෙත්සමේ වග උත්තරකාර පාර්ශ්වයට නියම කළේ මෙම පෙත්සම සම්බන්ධයෙන් විරෝධතා තිබේ නම් ඒවා අද දින සිට සති 4ක් තුළ ගොනු කිරීමට පියවර ගන්නා ලෙසයි. පාර්ලිමේන්තු කෝප් කමිටුව රාජ්‍ය ගිලුම් කාරක සභාව ඇතුළු කාරක සභා සඳහා මන්ත්‍රීවරුන් නම් කිරීමට කථානායක කරු ජයසූරිය මහතාගේ සහභාගීත්වයෙන් යුත් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හෙට ප්‍රකාශයට පත් කිරීමට නියමිත බව පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා. එත් සමගින් අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය මින් නිමාවට පත්වනවා. දවසම සුම්කරන තවත්වා දැනගන්න එක්වන්න www.cnews.lk අපගේ වෙබ්පිටුවට යළිතුම මුල් රාත්‍රී 9:35 සුබ සන්ධ්‍යාවක්.